ආශිර්වාදමත් දවසක් ඔන්න අදත් අපි ආවා පස්පංගුව වැඩසටහනත් අරගෙන මේ අපිත් එක්ක ඔබ සම්බන්ධ වෙන්න තුන්වෙනි වතාවට. ඉතින් පහුගිය සතියේ වගේම පළවෙනි සතියේ වගේම වෙනස් මාතෘකාවක් අරගෙන ආවා. ටිකක් සමහර විට අපිත් එක්ක අද සම්බන්ධ වෙන ඇතැම් අයට මේක මේ මාතෘකාව කිව්වහම චුටක් හුරුයි වගේ ඇති. අපි කතා කරන්නේ දැක්ම ගැන. එහෙමත් නැත්නම් සරලව කිව්වොත් දර්ශනය අහල පුරුදු වචනයක්. හැබැයි වෙනස් විදිහේ ප්‍රශ්න ටිකක් මං අද අහන්න සූදානම්. මගෙත් එක්ක අද පස්වංගුව වැඩසටහනට සම්බන්ධ වෙන්නේ සිංහල සභාවේ තවත් අපිත් එක්ක එකට වැඩ කරන පාලකවරයෙක් පාස්ටර් බෙන්ජමින්. ආදරෙන් ඔබතුමාව අද දවසේ මේ වැඩසටහනට පිළිගන්නවා. කතා කරන්න සූදානම් කියලා හිතනවා දැක්ම ගැන. ඉස්සෙල්ලාම අපි කියමු දැක්මක් කියන්නේ නැත්නම් දර්ශනයක් කියන්නේ මොකක්ද කියලා පොඩි විග්‍රහයක් කරොත් පාස්ටර් කොහොමද අපි ඒක ගැන විස්තර කරන්නේ. Thank you මේ අවස්ථාව ගැන සිස්ටර් සප්න. විශේෂයෙන්ම ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක්. දැක්මක් කියලා කියන්නේ ඇත්තටම ඔබ සාර්ථකත්වයේ හඹා යන කෙනෙක් නම් ඒ සාර්ථකත්වයේ ඔබ හඹාගෙනනේ අවසානය ඒ විශාල පින්තූරය ඒක තමයි දැක්ම කියලා කියන්නේ. මං විශ්වාස කරනවා ඒ දැක්මක් නැත්තම් ඔබට සාර්ථකත්වයක් නැහැ. දැක්මක් තියෙන්නම අවශ්‍යයි ඔබට සාර්ථකත්වය අත්දකින්න නම්. විශේෂයෙන්ම අපි දකිනවා ඔබ මට හවුම්කම් දෙන කිතුණුවෙක් නම් දර්ශනයක් දැක්මක් ඔබට පැමිණෙන්නේ ඒක දෙවියන් වහන්සේගෙන්. ඔබ කිතුණුවෙක් නොවේ නම් ඔබට දැනටමත් දැක්මක් තිබෙනවා නම් මං හිතනවා ඒකත් ඉතාමත් හොඳ දෙයක්. දැක්මක් නොමැතිව ඔබ සිටිනවාට වඩා ඔබ දැක්මක් ඇතුව ජීවත් වෙන එක ඒක ඉතාමත්ම හොඳ දෙයක්. ඉතින් බයිබලයේ විශේෂයෙන්ම කියනවා හිතෝපදේස පොතේ දර්ශනයක් නැති කල මනුෂ්‍යයන් විනාශයට පත් වෙන්න යනවා කියලා. ඉතින් දර්ශනයක් නැත්තම් අනිවාර්යයෙන්ම මනුෂ්‍යයන් විනාශ වෙන්න යනවා, විහුල්භාවයට පත් වෙන්න යනවා. ඉතින් දර්ශනය දැක්ම අපිට ඉතාමත් වැදගත් අපගේ ජීවිතයේ සාර්ථකත්වයට ගමන් කරන්න නම්. සරලව දැක්ම කියලා කියන්නේ ඔබගේ ජීවිතේ වෙන්න පුළුවන්, ඔබගේ ආයතනය වෙන්න පුළුවන්, ඔබගේ සංවිධානය වෙන්න පුළුවන්. ඒ අවසානයේ ඔබ දකින විශාල පින්තූරය තමයි දැක්ම කියලා කියන්නේ. පාස්ටර් දැන් අපේ කතාවේ මේ මාතෘකාව පස්පංගුවනේ. දැන් මේ අපේ වැඩසටහනේ අද කතාවේ මාතෘකාව දැක්ම වුණාට ඉතින් මේ මම පොඩ්ඩක් අධ්‍යයනය කරා මොනවාද මේ පස්පංගුව කියලා තියෙන්නේ කියලා. ඔය කටුවැල් බටු කොත්තමල්ලි පත්පාඩ ගං ඉඟුරු නොයෙකුත් ජාති පහක්. මේ පළවෙනියටම අපි දර්ශනය කියලා මොකද්ද දර්ශනය කියන්නේ කියලා අහපු ප්‍රශ්නේ මං මේ පහ ඇතුළට දාගත්තේ නැහැ. ඉතින් දැන් මේ හරියට ප්‍රශ්න පහ අහන්න පටන් ගන්නෙ දැන් තමයි. ඉතින් මොනවාද හරියට ඉඟුරු කටුවැල් බටු ටික දැන් තමයි එන්න යන්නේ. පළවෙනි ප්‍රශ්නය මම අහන පාස්ටර්ගෙන් දර්ශනයක් තියෙනවා. හැබැයි බාධා එන්න පුළුවන්. මොන වගේ බාධා දෙන්න පුළුවන්? අපි හිතමු දැන් මට ගමනක් යන්න ඕනේ. මට ආසයි අවසානය මෙන්න මෙහෙම 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 වෙනවා දකින්න. හැබැයි මේකට බාධා තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් අපි පැහැදිලි කරොත් මොන වගේ දේවල්ද බාධා වෙන්න පුළුවන්? ඇත්තටම දැක්මක් කියලා කියන්නේ ඉස්සලාම ඒක තමාට වඩා නැත්තම් තමාගේ හැකියාවට වඩා තමාගේ වත්කමට වඩා ඒක විශාල දෙයක්. ඒක තමන්ගේ මනසෙන් නැත්තම් තමන්ට දකින්න පුළුවන් දෙයට වඩා විශාල දෙයක් තමයි දර්ශනයක් දැක්මක් කියලා කියන්නේ. ඒක දැන් ඔබ ඉන්න වාතාවරණයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ඉතින් මේ දැක්මක් තියෙන මනුෂ්‍යයාට ඇති වෙන්න පුළුවන් බාධාවන් තමයි සිස්ටර් සප්න සමහරක් වෙලාවට එයාට එන්න පුළුවන් සැකය, අධෛර්යමත්කම. මේ දේ කරන්න පුළුවන්ද? සමහරක් වෙලාවට අපි කියනවානේ ඔබට දැක්මක් තිබෙන කෙනෙක් නම්, ඔබ සාර්ථකත්වයේ හඹා යන කෙනෙක් නම් අනිත් අය කියන දේවල් ගැන ඔබ ගොඩක් ප්‍රවේසම් වෙන්න ඕනේ. සමහරක් වෙලාවට ඔබට ඔබගේ දර්ශනය ඔබ අනිත් මනුෂ්‍යයන් එක්ක බෙදා ගන්න කල, අනිත් මනුෂ්‍යයන් එක්ක කතා කරන කල ඔබට එක එක ඍණාත්මක දේවල් සිතුවිලි හැඟීම් ඔබට හෙන්න පුළුවන්. අනිත් මනුෂ්‍යයන් කියන දේවල් ඔබ හැවුම්කන් දුන්නොත් නැත්නම් ඒවට සමන් දුන්නොත් ඔබට ඔබ ගැනම අවතක්සේරුවක් ඇති වෙන්න පුළුවන්. ඔබට ඒ දේ අල්ලගන්න පුළුවන් වෙයිද, බැරි වෙයිද? නැත්නම් ඔබගේ පෞල් පසුබිම නිසා, ඔබගේ දැනට තිබෙන ආර්ථිකත්වය නිසා ඔබට ඔබ ගැනම අවතක්සේරුවක් සැකයක් ඇති වෙන්න පුළුවන්. ඔබ මේ දර්ශනය නැත්නම් මේ දැක්ම කරා ඔබට ගමන් කරන්න පුළුවන්ද බැරිද කියන එක. ඒ වගේම බයිබලයේ අපිට ජෝසප් කියන ආ ලස්සන තරුණයෙක් ගැන කතාවක් තිබෙනවා. එයාට සිහිනයක් තිබුණා. ඒ සිහිනය නිසා එයාගේම සහෝදරයෝ එයාව වලකට ඇදලා දැම්මා.
නමුත් ඒ වලෙන් දෙවියන් වහන්සේ ආව රජ මාලිගාවට ගෙනිච්චා. ඒ වගේ අපිත් එක්කම ඉන්න අය සමහරක් හිට ඔබගේ මිතුරන් වෙන්න පුළුවන්. ඔබට නොයෙකුත් මේ ආකාරයෙන් බාධාවන් එන්න පුළුවන්. මං හිතන්නේ මේ අපේ කියමනක් තියෙනවානේ සිංහල කියමනක් කියන්න කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධිය නැසිය යුතුයි කියලා. ඉතින් මේ කියන කියන කට්ටිය කොහොමද දේවල් කියයි නේද අපිට අදහසක් තියනකොට දෙයක් අලුතෙන් බෙදා ගන්නකොට ඕන තරම් මිනිස්සු ඉඳි මේකට දේවල් කියන්න සුභවාදී ප්‍රකාශන වගේම වැඩිපුර එන්නේ අසුභවාදී ප්‍රකාශන. නමුත් මං හිතන්නේ පාස්ට් කියන්න හදන අදහස තමයි කවුරු මොන දේ කිව්වත් අපි මොනාටද ඇහුම්කන් දෙන්නේ සහ අපි අපේ ඇතුළට ගන්නේ මොන අදහස්ද කියන එක අපි තෝරා බේරා කරගන්න ඕනේ කියලා මං හිතන්නේ ඒ අදහස තමයි අනිවාර්යයෙන්ම ඒ අදහස තමයි මං මෙච්චර වෙලා කිව්වේ. එතකොට මේ මං අහන්න කැමති දැන් සමහර අයට දර්ශනයක් නැති වෙන්න පුළුවන්. දැක්මක් නැති වෙන්න පුළුවන්. හැබැයි දර්ශනයක් තියෙන පුද්ගලෙක් වෙනස්. අපි ඒකනේ මෙච්චර කතා කරන්නේ විශාල පින්තූරය දකින්න නැත්නම් පාස්ට් අද ගේන්න හදන අදහස තමයි අවසානය දකින්න විශාල පින්තූරය නිතරම දකින්න කියන එක. මෙහෙම ජීවත් වෙන අවසානය තමන් කරන දේ අවසානය දකින කෙනෙක් එහෙම දැක්මක් නැති කෙනෙක් අතරේ වෙනසක් තියෙන්න පුළුවන්. මොන වගේ වෙනසක්ද පාස්ට් මේ පුද්ගලයෝ දෙන්නව ගත්තොත් වෙනස අපි පැහැදිලි කරමු. අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් තිබෙනවා. දැක්මක් ඇති පුද්ගලයෙක් සහ දැක්මක් නැති පුද්ගලයෙක් අතර ඉතාමත්ම ලොකු වෙනසක් තිබෙනවා. පළවෙනි දේ තමයි එයාගේ ජීවිතයේ කලමනාකරණය කර ගැනීම. දැක්මක් තියෙන මිනිසෙක් එයාගේ ජීවිතේ හැම දෙයක්ම එයා කලමනාකාරී කර ගන්නවා. නිකන් කිව්වොත් කොයිම වෙලේකවත් එයාගේ කාලය, එයාගේ මුදල් එයා නාස්තිකරන කෙනෙක් නෙමෙයි. අපතේ යවන කෙනෙක් නෙමෙයි. හැම දවසක්ම එයාට අවස්ථාවක්. හැම යුගයක්ම එයාට අවස්ථාවක්. හැම වාතාවරණයක්ම එයාට අවස්ථාවක්. ඔබට දැක්මක් තිබෙන කෙනෙක් නම් ඔබ මොනම වාතාවරණයකවත් පසුබට වෙන කෙනෙක් නෙමෙයි. හැම දෙයක්ම එයාට අවස්ථාවක් හැටියට තමයි එයා ඒක බාරගන්නේ. පළවෙනි දේ කලමනාකරණය කර ගැනීම, දෙවෙනි එක අවස්ථාවක් කර ගැනීම, තුන්වෙනි දේ තමයි එයා නිතරම තමන්ගේ වැඩ කටයුතු වල පිළිවෙල තියාගන්න කෙනෙක්. පිළිවෙල අනිවාර්යයෙන්ම තියෙනවා ඔබට දැක්මක් තිබෙනවා නම්. හතරවෙනි දේ තමයි මොකක්ද ඒකට කියන්නේ තමන්ගේ ජීවිතේ තමන් කරන දෛනිකව කුඩා කාර්යයක් පවා ඉතා පොඩි දෙයක් පවා ඒක විශිෂ්ට ලෙස කරන්න උත්සාහ කරන කෙනෙක්. තමන්ට යෙදිලා තිබෙන කිසිම දෙයක් ඔහේ කරන කෙනෙක් නෙමෙයි. කවුරුත් කියනවට කරන කෙනෙක් නෙමෙයි. එයා හැම කාරණාවක් එයාගේ එයාට ලැබිලා තියෙන හැම දෙයක්ම එයා විශිෂ්ට ලෙස කරන්න උත්සාහ ගන්න කෙනෙක්. ඉතින් මේ කාරණා ටික දැක්මක් තියෙන කෙනෙක්ගේ ජීවිතේ අනිවාර්යයෙන්ම තිබෙන්න යනවා. සමහරක් වෙලාවට අපි දකිනවා ප්‍රමුඛතාවයන් වෙනස් වෙනවා. දැක්මක් තියනවා නම් ප්‍රමුඛතාවයන් වෙනස් වෙනවා. සමහරක් වෙලාවට යාළුවෝ මේ රැළට එකතු වෙලා විනෝද වෙනකොට විනෝද චාරිකා යනකොට දැක්මක් තියෙන කෙනෙක් නම් සමහරක් විට එයා එයාගේ කාලය ආයෝජනය කරනවා ඉගෙන ගන්න. නැත්නම් එයාගේ වගකීමක් ඉෂ්ට කරන්න. ඉතින් මේ වගේ ලොකු කැපවීම කරන ගොඩක් කාරණා තිබෙනවා. නමුත් මම හිතනවා මේ සරණ කාරණා ටික ඔබ මතක තබා ගන්න. ඔබට දැක්මක් තිබෙනවා නම් ඔබ මේ කාරණා ටික ඔබගේ ජීවිතේ ඔබ හදා ගන්නම අවශ්‍යයි. මං හිතන්නේ අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වෙලා ඉන්න අයට පැහැදිලි අපිට දැක්මක් නැත්නම් අපි මෙහෙම කියමුකෝ ඔහේ ජීවත් වෙනවා. නැගිටිනවා අරමුණක් නැහැ වෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉඳලා ඔහේ ජීවත් වෙනවා. නින්දට යනවා කනවා බොනවා ඉන්නවා. හැබැයි දැක්මක් තියෙන මනුස්සයා හැම තප්පරයක්ම ගෙවන්නේ අවදි වෙන්නේ නින්දට යන්නේ ඒ දැක්මත් එක්ක අරමුණක් එක්ක. ඉතින් ඕක තමයි තියෙන වෙනස. ඔබට ඔබ වර්ධනය කරන්නත් මේක හොඳ අවස්ථාවක් සහ මං හිතන්නේ අද හොඳ මාතෘකාවක් ගැන විශාල විශාල පරාසයක් ඇතුලේ කතා කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි අපි මේ කෙටි කරලා උත්සාහ කරන්නේ සරල අදහසක් ගේන්න. ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක් අහන්නම් පාස්ට. අපිට දැන් කුඩා දරුවෙක් ව ගත්තොත් දෙමව්පියන් විදිහට වගකීමක් තියනවා යහපත් දැක්මක් තුල දරුවන්ව ගොඩනගන්න. ගුරුවර ගුරුවරියන් ගත්තොත් තමන් යටතේ ඉගෙන ගන්න අයට හොඳ දැක්මක් දෙන්න උන්ට වගකීමක් තියෙනවා. ඒ වගේම අපි හිතමු අපි කතා කරන රාමුව ඇතුලේ ගත්තොත් පාලකවරයෙක් වෙන්න පුළුවන්, ඔබ නායකයෙක් වෙන්න පුළුවන්. ඔබට දැක්මක් තියෙනවා ඔබ යටතේ ඉන්න නායකයන්ව හරි විදිහට. නායකයට දැක්මක් තියෙන්න ඕනේ
ඒ අයට හරි දැක්මක් පෞද්ගලිකව ඒ අයගේ ජීවිතයට දැක්මක් ඉදිරිපත් කරන්න සහ සභාවේ දර්ශනයේ ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ මේක විවිධ විවිධ අංශවලට කැඩිලා යනවා. අපි සරලව කතා කරොත් Tamanට විවිධ එක එක දර්ශන තියෙන්න පුළුවන්. හැබැයි ආයතනයක් ගත්තොත් ව්‍යාපාරයක් ගත්තොත් වෙනස්. කොහොමද අපිට තියෙන වගකීම ගැන කතා කරොත් අපි පෞද්ගලිකව දරන අපේ ජීවිතයේ අපේ වගකීම ඇතුලේ අපිට අන් අයගේ ජීවිතේ දැක්මට යන්න උදව් කරන්න ලොකු වගකීමක් තියෙනවා කියලා මට හිතෙනවා. පාස්ටර්ට මොකක්ද ඒ ගැන හිතෙන්නේ? අනිවාර්යයෙන්ම දෙමව්පියන් විදිහට අපි බැලුවොත් එහෙම අද මම හිතනවා ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක. තමන්ගේ දරුවන්ට මේ දැක්ම කියන අගය ගැන හරියට ඒ අගේ වටිනාකම ඒ දරුවන් තුළට දාන්න නැති එක ඒක ලොකු ප්‍රශ්නයක්. සමහරක් වෙලාවට අපි දකිනවා මේ වැදගත්ම දේ මට කියන්න ඕනේ මේ දැක්ම නැත්තම් දර්ශනය තමයි අරමුණකට ඉලක්කයකට අපිව ගෙන යන්නේ. right? ඉතින් දෙමව්පියන්ට යුතුයකමක් සහ වගකීමක් තිබෙනවා තමන්ගේ දරුවන් තුළ මේ අගය වැඩි දියුණු කරන්න. ඉතින් කුඩා කාලේ අපි දන්නවා කුඩා කාලේ අපි ළමයින්ට මොකද්ද අපි දෙන්නේ? ඒ දේ ඒගොල්ලන්ගේ ජීවිතේ ලොකු වුණාට පස්සෙත් ඒ දේ බලපවතින යනවා. ඉතින් වැදගත්ම දේ අපි දෙමව්පියන් හැටියට කොහොමද අපි ළමයින්ට මේ දේ ලබා දෙන්නේ? නැත්තම් මේ ගුණාංගය තුල වටිනාකම අපි පහදලා දෙන්නේ. අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ළමයින්ට අපි හැමදාම කියනවානේ ඉගෙන ගන්න. ඉගෙන ගන්න, ඉගෙන ගන්න. හැමදාම අපි කියන දෙයක් තමයි ඉගෙන ගන්න. නමුත් අපි ඒගොල්ලන්ට කොයි වෙලේකවත් අපි පහදලා දෙන්න යන්නේ නැහැ. ඇයි අපි ඉගෙන ගන්න ඕනේ කියන එක. ඉතින් අපි දෙයක් කරන්න කියනකොට තමන්ගේ දරුවන්ට ඇයි අපි ඒ දේ කරන්න ඕනේ? ඉගෙන ගන්න ඕනේ ඇයි? ඉගෙන ගැනීමේ තියෙන වටිනාකම මොකද්ද? ඒ සියලු දේ අපි ඒගොල්ලන්ට දෙන්න අවශ්‍යයි. ඒ වගේම දරුවන්ට උනත් කුඩා කාලේ ඉඳන්ම අපි ඒගොල්ලන්ට අවස්ථාවන් නිර්මාණය කරන්න අවශ්‍යයි. ඒ වගේම ඒගොල්ලන්ගෙන් අපි අහන්න අවශ්‍යයි ඒගොල්ලන්ගේ අනාගතය මොන වගේද වෙන්න කැමති? ඒගොල්ලන්ට තිබෙන සිහිනය මොකද්ද? මේ කාරණා දෙමව්පියන්ගේ යටතේ දෙමව්පියන්ට තිබෙන වැදගත් වූ කාරණාවක්. සමහරක් වෙලාවට අපිට අමතක වෙනවා මේ වගේ පුංචි පුංචි දේවල් වලින් ඒ නිවස තුල වාතාවරණයක් හදන්න මේ දැක්මතේ කියන ගුණාංගය වැඩි දියුණු කරන්න. ඔබ ආයතනයක ප්‍රධානියෙක් නම් ඔබ පාලකවරයෙක් නම් ඔබටත් වගකීමක් තිබෙනවා තමන්ගේ යටතේ ඉන්න අයව තමන්ට තිබෙන නැත්නම් ආයතනයේ සභාවේ තිබෙන දර්ශනයත් එක්ක ඒ දැක්මත් එක්ක ඒ තමන්ගේ යටතේ ඉන්න අයව ඉදිරියට ගෙන යන්න. ඉතින් ඔබට කරන්න පුළුවන් දේවල් තමයි ඔබ නිතරම ඒ අයව ධෛර්යමත් කරන්න, ඔබගේ දැක්ම ඒ අයත් එක්ක බෙදා ගන්න, ඔබ නිතරම ඒ අයට උනන්දු කරන්න දැක්ම කියන අගය වැඩි දියුණු කරගන්න. ඉතින් මේ කාරණා ටික අපි අනිවාර්යයෙන්ම කළ යුතු දේවල් හැටියට මම දකිනවා. මම හිතන්නේ මෙතනි සභාව අපි ඒකට හොඳ ආදර්ශයක් දීලා තියෙන සභාවක්. නිතරම ජේෂ්ඨ පාලකතුමා වගේම අපේ හැම පාලකවරයෙක්ම උත්සාහ දරනවා හැම කෙනෙක්ටම මේ දර්ශනය කියන එක අර පස්පංගුව වගේ තමයි කොටලා පොවන්න පුළුවන් නම් කොටලා පොවන්න පවා උත්සාහ දරන සභාවක් විදිහට මම අදහස් කරනවා. අපේ හතරවෙනි ප්‍රශ්නේ අපි ඉතාමත් ඉක්මනින් යමු පාස්ට. දෙවියන් වහන්සේගේ කියන රාමුව ඇතුලේ ගත්තොත් බයිබලය තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේට උන්වහන්සේ දැක්මක් තිබුණා. නිතරම උන්වහන්සේ දෙයක් කරේ අරමුණක් එක්ක. අවසානයේ විශාල පින්තූරය නිතරම දැකලා ඒක පෙන්නලා තමයි දෙයක් කරන්න උත්සාහ කරේ. ඒක ගැන අපිට පොඩි විස්තරයක් දෙන්නකෝ. අපි ඊළඟට හොඳම ප්‍රශ්නය අවසාන ප්‍රශ්නය අහන්න සූදානම්. අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ දැක්මක් ඇති කෙනෙක් නැත්නම් දැක්මක් තියෙන කෙනෙක් හොඳම උදාහරණ කීපයක් තමයි මැවීමේදී අපි බැලුවම දෙවියන් වහන්සේට පිළිවෙලක් තිබුණා. ඉතින් දෙවියන් වහන්සේ මිනිස්යාව මැවීමේදීත් දෙවියන් වහන්සේට පිළිවෙලක් තිබුණා. මේ සියල්ල බයිබලයේ උප්පත්ති ඉඳන් එළිදරව් වෙනකන් දෙවියන් වහන්සේට පිළිවෙල සහ ඒ දැක්මක් ඇතුව තමයි දෙවියන් වහන්සේ දේවල් කරේ. මාළුවාව මවලා මුහුද මැව්වේ නැහැ. මුහුද මවලා තමයි මාළුවාව මැව්වේ. ඉතින් ඒ වගේ මිනිස්යාව මවලා හැමදේම මැව්වේ නැහැ. මනුෂ්‍යයර අවශ්‍ය කරන දේවල් මවලා තමයි මනුෂ්‍යයව මැව්වේ. ඉතින් මේ වගේ දෙවියන් වහන්සේට දැක්මක් තියෙන දෙවි කෙනෙක්. විශේෂම කාරණාව තමයි බයිබලයේ කියනවා මනුෂ්‍යයව යෙරමියා පොතේ කියනවා නුඹ ගැන සියලු යෝජනා මම දන්නවා කියලා. සප්න ඔයා ඉපදෙන්න කලින් දෙවියන් වහන්සේට ඔයා ගැන සැලැස්මක් තිබෙනවා. සප්න ගැන දෙවියන් වහන්සේට දැක්මක් තිබෙනවා. ඉතින් දෙවියන් වහන්සේ දැක්මක් ඇති කෙනෙක්
මේ දැක්ම කියන එක දර්ශනය කියන එක බයිබලයට අනුකූල දෙයක්. අපි කතා කරන්නේ බයිබලයට අනුකූල දේවල්. සමහර විට මේක අද අපිත් එක්ක නරඹන කෙනෙක්ට හිතෙන්න පුළුවන් පාස්ට. අනේ ඔය කියන තරම් දෙයක් මට නැහැනේ. ඔය දර්ශනය දැක්ම කියන එක ඇති කරගන්නේ කොහොමද? මට එහෙම දෙයක් නැහැනි කියලා. එහෙම කෙනෙක්ට අද අවසාන වශයෙන් දෙන්න පුළුවන් උත්තරේ මොකද්ද? ක්‍රියාපොතේ 2:28 කියනවා දෙවියන් වහන්සේ අපිට මාර්ග පෙන්වන්න යනවා කියලා. යෙරෙමියා පොතේ කියනවා සියලු යෝජනා දෙවියන් වහන්සේ දන්නවා කියලා. රයිට්. උන්වහන්සේ නිතරම අපිට මඟ පෙන්වන අපිට උදව් කරන දෙවි කෙනෙක්. උන්වහන්සේ අපිට කතා කරන දෙවි කෙනෙක්. මට මතකයි මටත් ඔය දැක්මක් දර්ශනයක් තිබුන් නැති කාලයක් තිබ්බා. දෙවියන් වහන්සේගෙන් මම ඉල්ලුවා මගේ ජීවිතයට පරමාර්ථයක් දෙන්න. මම මේ කරන පළකට නැති වැඩවලින් මාව මුදවන්න. ඉතින් මගේ ජීවිතයෙන් තවත් කෙනෙක්ට ආශිර්වාදයක් වෙන්න මට උදව් කරන්න. ඉතින් දෙවියන් වහන්සේ අද වෙනකොට මට දැක්මක් දර්ශනයක් දී තිබෙනවා. ඉතින් මම හිතනවා ඔබ දැනටමත් දැක්මක් නැති කෙනෙක් නම් ඔබව මැව්වා වූ දෙවියන් වහන්සේගෙන් ඔබගේ සැලැස්ම ඔබ ඉල්ලන්න. ඒක තමයි ඔබට කරන්න පුළුවන් හොඳම දේ. රයිට්. අනිත් එක තමයි දැක්ම කියන්නේ ඒක දර්ශනයක් කියන්නේ කුඩා දෙයක් නෙමෙයි. ඔබ ගැන දෙවියන් වහන්සේට තිබෙන සුවිශේෂ සැලැස්ම. ඒ දේ නිදහස් කරන්න පුළුවන් දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට පමණයි. මම හිතන්නේ අද කතාවේ ගේන්න හදන අවසාන අදහස ජීවිතයේ විවිධ අංශ වලට විවිධාකාර කුඩා දැක්මවල් තියෙන්න පුළුවන්. මම අදහස් කරන්නේ ආර්ථිකයට, අධ්‍යාපනයට, ඔබේ ව්‍යාපාරයට වෙන්න පුළුවන් මේ හැම දෙම එකට එකතු වෙලා අන්තිමට ජීවිතයේ දැක්ම කියන එක හැදෙනවා. ඉතින් මේක හදා ගන්න ඔබ දැනටමත් දැක්මක් නැති කෙනෙක් නම් දෙවියන් වහන්සේගේ පාද පාමුල රැඳෙන්න, උන්වහන්සේ උපකාර කරයි, උන්වහන්සේ මඟ පෙන්වයි, ඒ ජීවමාන දෙවියන් වහන්සේ ඔබට අත දෙයි ජීවිතයේ දැක්ම හදා ගන්න. තවත් විශේෂ මාතෘකාවකින් ලබන සතියෙත් මං එන්න සූදානම් ඔබේ නිවසට, නැත්නම් ඔබේ කාර්යාලයට, ඔබ ළඟට. අද දවසෙත් උනන්දු කරනවා විශේෂ මාතෘකාවක් ඔබට හිතෙනවා නම් අපි මේ ගැන කතා කරොත් හොඳයි. අපිට අදහස් දක්වන්න, නැත්නම් අපි කතා කරන මාතෘකාව ගැන ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම්, නැත්නම් අදහසක් තිබෙනවා නම් ඒවා අපිට කියන්න, ලියන්න, අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ බෙතනි ක්‍රිස්තියානි ජීවන මධ්‍යස්ථානයේ පස්පංගුව වැඩසටහන.